විශේෂයෙන්ම අපරභාගයේ වූ සන්ධ්‍යා කාලයේ තරමක තදවේසි අපි අපේක්ෂා කරනවා වස්නාහි සබරගම දකුණු මධ්‍යම වයඹ ඌව වගේ පළාත්වල මිලිමීටර් 30 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. සෙසු පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 50-75 අතර වර්ෂමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ අකුණු අනතුරු බහුලව සිදුවෙන්න පුළුවන්. එතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිවයින වටා තියෙන මුහුත්තිරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසිය තියෙනවා. අංක සම්පූර්ණයට කොළමහලා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත්තිරවල තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. වැසි සමග සුළඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. උතුරු පළාතේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් අද දැකගැනීමට ලැබුණු බව අප වාර්තාකරුවන් පවසනවා. මේ හේතුවෙන් මාර්ගවල අපහැදිලි තත්ත්වයක්ද ඇති වුණා. රථවාහන ධාවනයේදී සැලකිලිමත්වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. මේ අතර බණ්ඩාරවිල ප්‍රදේශයට ඇදහැල්නු අධික වර්ෂාවත් සමග රාවණා ඇල්ලේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. ඇල්ලේ ඉහළ ප්‍රදේශවල දැඩි පාංශුකාදනයක් සිදුවීමෙන් ජලය අධික බොර පැහැයකට හැරී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රාවණා ඇල්ල නැරඹීමට යාමේදී ප්‍රවේශම්වල ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.